හයි කොහමද ඔයාලට අන අපිට පුළුවන් ද අපේ වයසෑන එක නවත්තන්න ඒක අපිට කරන්න බැහැනේ නමුත් අපිට පුළුවන් නම් අපි කොච්චර වයසට ගියත් අපිට තරුණ පෙනුමට ඉන්න අනේ ඒක තමයි අපිට වැදගත් වෙන්නේ ඒ කියන්නේ අපිට හම් වෙන අය අපිට කියනවා නම් ඔයා කොහමද ඔච්චර ලස්සනට ඔයාගේ ස්කින් එක තියාගෙන ඉන්නේ කොහොමද ඔය කොණ්ඩෙ මෙච්චර ලස්සන තියාගෙන ඉන්නේ මෙච්චර වයසට ගියත් මේ වගේ දේවල් කියනවා නම් අපි හරි කැමති ඉතින් අපේ නේල්ස් අපේ හෙයා එක අපේ ස්කින් එක ලස්සනට තියාගන්න ග්ලෝව තියාගන්න තමයි අපි ගොඩක් කැමති නමුත් අපි බාහිර ආලේපන තුලින් පමණක් මේක අපිට තියාගන්න බෑ. ඉතින් අපි අනිවාර්යයෙන්ම අපේ ඇතුළතින් ගන්න ඕන පෝෂණය අපි ගන්න ඕන අපේ මේ තරුණ බව රැක ගන්න. ඉතින් අපිට ප්‍රධාන සාධක අපිට ප්‍රධාන පෝෂකයක් තියෙනවා අපි අනිවාර්යයෙන්ම ගත යුතු මේ තරුණ බව රැක ගන්න ලස්සන ස්කින් එක තියාගන්න. ඔන්න ඒ ගැන වීඩියෝ එකක් කරන්න තමයි මම අද හිතුවේ. අපි බලමු මොකක්ද ඒ කියලා. හොඳයි. ඔන්න මම අද මගේ වීඩියෝ එකෙන් කරන්නේ කොලජන් ගැන. මට ගොඩක් අය කියලා තිබුණා කොලජන් ගැන වීඩියෝ එකක් කරන්න. මොනවද මේ කොලජන් කියලා කියන්නේ? කොහොමද අපි කොලජන් ලබා ගන්නේ? ඇයි අපි කොලජන් ලබා ගැනීම මොකද්ද තියෙන වැදගත්කම? මේ වගේ දේවල් අහලා තිබුණා. අපි ලංකාවෙන් මිලදී ගන්න තියෙනවද මේ වගේ ප්‍රශ්න? අපි මේ දේවල් වලට යන්න කලින් අපි දැනගන්න ඕනේ මේ කොලජන් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කොලජන් කියලා කියන්නේ ඇමයිනෝ අම්ල වලින් සෑදුණු එහෙම නැත්නම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වගේ දේව ඇමයිනෝ අම්ල වලින් සෑදුණු දෙයක් තමයි මේ කොලජන් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේකේ නිශ්චිත ඇමයිනෝ අම්ල තියෙනවා. ඒ අතර ග්ලිසරින් ඒ වගේම ප්‍රෝලින් සහ හයිඩ්‍රොක්සි ප්‍රෝලින් කියන මේ ඇමයිනෝ අම්ල වලින් තමයි කොලජන් කියන එක හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ශරීරයේ 80%කටත් වඩා ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන්නේ කොලජන්. ඔන්න 80%ටත් වඩා වැඩි ප්‍රමාණයක් කම ඔයගලන්ට එතනින්ම තේරෙනවා අපේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් තියෙන කොලජන් ඒ නිසා අපි කොලජන් අනිවාර්යයෙන්ම ගත යුතුයි කියලා. හොඳයි. මේ කොලජන් අතර කොලජන් ටයිප්ස් තියෙනවා. ඒ කියන්නේ ෆිෂ් කොලජන් තියෙනවා, ඒ වගේම මසල්ස් ඇන් බෝන් කොලජන් තියෙනවා, ඒ වගේම ගට්ස් ඇන් මසල් මේ විදිහට ටයිප්ස් තියෙනවා. එතකොට අපි අපේ ස්කින් එකට ගන්න ඕන අපේ ස්කින් එකට ගැළපෙන, ඒ වගේම හෙයා එකට, නේල් එකට, මේ ජොයින්ට්ස් වලට මේ හැම දෙයකටම ගැළපෙන කොලජන් එකක් තමයි අපි මිලදී ගත යුත්තේ. එහෙම නැත්නම් අපි බාහිරව ගත යුත්තේ. ඉතින් සාමාන්‍යයෙන් ඇයි අපි කොලජන් බාහිරව ගන්න ඕන? සාමාන්‍යයෙන් අවුරුදු 21 පහු වෙනවත් එකම අපේ කොලජන් ප්‍රමාණය අපේ ශරීරයෙන් ටිකෙන් ටික අඩු වෙනවා. ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති කොහොමද තරුණ කෙනෙක්ගේ ස්කින් එක තියෙන්නේ සහ වයසක කෙනෙක්ගේ කොහොමද තියෙන්නේ කියලා. වයසක කෙනෙක්ගේ ඉලාස්ටිසිටි එක අඩු වෙලා රින්කල්ස් ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම තමයි මේ කොලජන් ඔයගලන්ට පේනවා ඇති උතන රූපරාමයේ කොලජන් තරුණ කෙනෙක්ගේ කොහොමද හොඳට මේක බැඳිලා තියෙන්නේ සහ වයසට යන යන කොහොමද මේක ඈත් වෙවි යන්නේ කියන එක මේ කොලජන්. ඉතින් අපි වයසක කෙනෙක්ගේ අපි හිතමු ස්කින් එක මේ විදිහට ඇද්දොත් ඔගලන්ට පේනවා ඇති ඉලාස්ටිසිටි එක කොච්චර අඩුද කියලා. ඒ කියන්නේ මෙහෙම ඇදපුවාම ස්කින් එක හරියාකාරව තියෙන්න ගොඩක් පරක්කු වෙනවා. නමුත් අපේ ස්කින් එක එහෙම නැහැ. ඉතින් අපි වයසට යන යන මේක එනවා වැඩි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ කොලජන් කියන එක ගන්න ඕන. ඉතින් අපි දැන් කතා කරා කොලජන් කියන්නේ මොකක්ද, මොනවද මේ කොලජන් ටයිප්ස් කියලා. අපි බලමු කොලජන් කියන එක අපේ ශරීරයෙන් ඉවත් වෙන්නේ, අඩු වෙන්නේ මොන හේතු මතද කියලා. හොඳයි. ඇයි අපේ ශරීරයෙන් කොලජන් අඩු වෙන්නේ? කොලජන් අඩු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ හිරු එළියට නිරාවරණය වීම. ගොඩාක් අපි අවුවේ ඉන්නවා නම් අපේ මේ අවුවත් එක්ක අපේ ශරීරයේ තියෙන කොලජන් අඩු වෙනවා. ඒ වගේම තමයි එයා පොලියුෂන් එක. එහෙම නැතිනම් අපේ වාතයෙන් එන අපේ අපිරිසිදු දේවල් නිසා අපට කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි ස්මෝකින් කරන කෙනෙක් නම් ඔන්න කොලජන් අඩු වෙනවා. ඒ වගේම තමයි ඩයට් ප්ලෑන් එක හරියාකාරව ගන්න නැත්නම් ගොඩාක් sugar ගන්න කෙනෙක් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් සීනි භාවිතය තුළින් වයස පේනවා වැඩි අපේ පෙනුම. ඉතින් සීනි භාවිතය අවම කරන්න ඕන. ඒ වගේම තමයි අපි තවත් දෙයක් තමයි ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ ගොඩාක් දේවල් හිතනවා නම් මානසික ආතතිය නිසා මේ කොලජන් අඩු වෙනවා. ඒ වගේම තමයි ඇල්කොහොල් භාවිතය ගොඩාක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔන්න කොලජන් අඩු වෙනවා. එහෙනම් අපි මේ කොලජන් පවත් ගන්න තවත් හේතුවක් තමයි හිරු එළියට යනකොට එයින් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි ඇල්කොහොල් භාවිතය අවම කරන්න ඕන, ස්මෝකින් කරන එක නවත්වන්න ඕන. ඒ වගේම තමයි හොඳ ඩයට් ප්ලෑන් එකක්, හොඳ ආහාර හෙල්දි ෆුඩ්ස් ගන්න ඕන. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් දවසකට පැය භාගයක්වත් හොඳට එක්සර්සයිස් කරන්න ඕන. මෙන්න මේ දේවල් වලින් අපේ කොලජන් එක තවත් අපිට තියාගන්න උපකාරී වෙනවා. හොඳයි. ඊළඟට අපි කතා කරන්න මේ කොලජන් සහිත ආහාර. අපිට ආහාර තුලින් ගන්නත් පුළුවන් අපිට මේ කොලජන්. ඒ අතර අපිට ගන්න පුළුවන් මීට් වර්ග, ෆිෂ් වර්ග, eggs, ඒ වගේම sea food, ඒ වගේම තමයි citrus. citrus අඩංගු දේවල්, ඒ කියන්නේ lemon, lime වගේ දේවල් තුලින් අපිට ගන්න පුළුවන් කොලජන්. නමුත් අපිට දවසකට අවශ්‍ය කොලජන් ප්‍රමාණය මේ ආහාර තුලින් පමණක් ගන්න බෑ. අපි යම්කිසි අතිරේකයක් තුලින් තමයි අපේ ශරීරයට දවසකට
දිනකට අවශ්‍ය කොලජන් ප්‍රමාණය ගන්න ඕන. ඉතින් මම අද ඔන්න ඔයගලන්ට කතා කරනවා අපි ලංකාවෙන් මේ කොලජන් හොඳම කොලජන් මිලදී ගන්න තියනවද කියන එක. සාමාන්‍යයෙන් අපි පිට රටකින් කොලජන් එකක් ගන්න ඕන. අපි රටකට ගිහින් ගන්න හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ දවස්වල ඔන්ලයින් ඕඩර් කරලා ගන්න වෙනවා පුළුවන්. ගොඩක් සාමාන්‍ය කෙනෙකුට මේ කොලජන් එකක් මිලදී ගන්න බෑ. සාමාන්‍ය 10000කටත් වඩා වැඩි ප්‍රමාණයේ කොලජන් තමයි මිල අධික කොලජන් තමයි අපේ පිට රට වලින් ගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවට එනකොට ලොකු ෂිපින් කෝස්ට් එකක් යනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ ඊටත් වඩා එතකොට වැඩි ප්‍රමාණයක් ඔයගලන්ට වියදම් කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ කාලේ අපිට හැම දෙයක් මිලදී ගන්නත් බැහැ. ඉතින් ඔන්න ලංකාවට ලොකුම chance එකක් ලැබිලා තියෙනවා. ඒ තමයි හොඳම කොලජන් එකක් ලංකාවේ තියෙනවා. ඒ තමයි ග්ලෝ කොලජන් එක. ඉතින් අද මම ඔයගලන්ට හිතුවා ග්ලෝ කොලජන් එක ගැන කොහොමද අපේ ශරීරයට මේක මෙච්චර වැදගත් වෙන්නේ කියන එක ගැන ඔයගලන්ට හැඳින්වීමක් කරන්න. හොඳයි. ඔන්න මේ විදිහට තමයි ග්ලෝ කොලජන් එක එන්නේ. සැෂේ පැකට් 30ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි මේක මේ බෙරිසාල් කියන බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් ජර්මනියේ ජෙලිටා කියන කම්පැනි එකෙන් තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ගොඩාක් කොලජන් වර්ග නිෂ්පාදනය වෙන්නේ මේ කම්පැනි කෝස්සේ. ඒ වගේම manufactured by mega life science public company limited thailand kila tiyena e wage ma thamai australia wala tga kena sahathikiya tiyena meka tga sahathike kila kiyanne api samanyen e golo medicine walata vaccine ekkata ehema nathina me wage vitamin ekkata monahari blood production ekkata sunscreen ekkata me golo tatta sahathikiya kabadena ith me tatta sahathige me glow collagen ekata labila tiyena e wage ma thamai me glow collagen ekak me widiyata api open karahama මේ විදිහට ඔයගලන්ට පේනවා ශෂේ පැකට් 30ක් අඩංගු වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක මේ විදිහට ලේසි විදිහකට මේ විදිහට කඩලා ඔයගලන්ට එක පැකට් එක ගානේ ගන්න. ගන්න. ඉතින් මේකේ සඳහන් වෙනවා ග්ලෝ කොලජන් ප්‍රමාණය කොච්චරක්ද කියලා. මිලිග්‍රෑම් 2500ක් අඩංගු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 2.5ක් අපි ශරීරයට දවසකට ගත යුතු ප්‍රමාණය. ඉතින් ඔයගලන්ට පුළුවන් මිලිලීටර් 250ක වතුර වීදුරුවකට හෝ එහෙම නැතිනම් ෆ්‍රෙෂ් මිල්ක් එකකට මේක දාලා මික්ස් කරලා ගන්න. එහෙම නැත්නම් ජූස් එකකට උනත් පුළුවන්. ඉතින් මම කැමති ඔයගොල්ලොන්ට ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් නිතරම නැති වුණත් ඔයගලන්ට ගන්න පුළුවන් නම් ඔරේන්ජ් ගෙඩියක් එක්ක ඔරේන්ජ් ජූස් එකක් එක්ක මේක ගොඩාක් ඔයගලන්ගේ ස්කින් එකට මේක ක්‍රියාකාරීත්වය වැඩි. එහෙම නැත්නම් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි විටමින් C අඩංගු දෙයක් සමග මේක පානය කරොත්. ඉතින් මම ඒ නිසා මේ විදිහට විටමින් C අඩංගු ඔරේන්ජ් ගෙඩියක මේ විදිහට ජූස් එකක් ලබාගෙන තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක මේ විදිහට පැකට් එක කඩලා මේ විදිහට මේක දාගන්න. මේක හොඳ ස්මෙල් එකක් එනවා. ඒ වගේම තමයි මේක ෆලෝඩා එකක් වගේ ගොඩක් රසයි. මේකට ඕගොල්ලෝ sugar ඇඩ් කරන්න අවශ්‍යත් නැහැ. මේ විදිහට ඕගලන්ට මේ ජූස් එකට මික්ස් කරාම ඕගලන්ට පේනවා ඉතින් කලයක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ගොඩාක් කොලජන් තියෙනවා සමහර අයට ගොඩාක් බොන්න බෑ ඒක අප්පිරියයි. ඉතින් මේක හැම නැහැ හොඳ ෆ්ලේවර් එකක් තියෙන හොඳ ස්මෙල් එකක් තියෙන ඔයගලන්ට හැමදාම මේක පානය කරන්න පුළුවන්. ඔයගලන්ට මේකෙන් හරියට එන්ජොයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යමක් අපි කෑමක් උනත්තර එන්ජොයි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ රස කෑමක් ඒ වගේ මේ බීම එක ඔයගලන්ට සාමාන්‍ය නිතරම බොන්න ආසාවක් ඇති කරනවා මේ කොලජන් පානය. ඉතින් ඔන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් හදාගන්න. එනවා ඇති මේක ලස්සන කලර් එකක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රසත් ඒ වගේමයි. ඒ වගේම ශරීරයට ලැබෙන පෝෂණයත් ඒ වගේමයි. ඔයගලන්ට අඩු මුදලකට මේක ලබා ගන්න පුළුවන් 3500 වගේ මුදලකට. මම ඔයගලන්ට කිව්වා වගේ ඔයගලන්ට ෆාමසි වල සුපර් මාකට් වල ඒ වගේම මේ ඔයගලන්ට පේන හොට්ලයින් වලට කතා කරලා WhatsApp වලට කතා කරලා ඔයගලන්ට පුළුවන් මේක මිලදී ගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් එයි. ඔයගොල්ලෝ අමතක කරන්න එපා කොලජන් කියන එක වැදගත් දෙයක් නෙවෙයි කියලා. ඔයගොල්ලෝ ඒක මග හරින්න එපා. මොකද කොලජන් කියන එක අපිට හරි වයසේදී අපිට ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා අපේ වයසත් එක්ක. අපේ මේ ස්කින් එක ලස්සනට තියාගන්න, අපේ ස්කින් එකේ තියෙන හොඳ මොයිස්චර් ගතිය තියාගන්න, අර අපි වයසට යන්න අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවානේ. ඉතින් ඒක නැති කරගන්න පුළුවන් මේ කොලජන් වලට. ඉතින් අපේ ස්කින් එකට, අපේ හෙයා එකට, අපේ නේල්ස් වලට මේ ග්ලෝ කොලජන් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන්
දැන් හිතෙනවා නම් අවුරුදු 40කට වඩා වැඩි ආයට මේ ග්ලෝකොලජන් එකෙන් ප්‍රතිපලයක් වෙන්නේ නැති වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනෙක්ට මේක පානය කරන්න පුළුවන් පැකට් දෙකක් දවසකට උදේ සවස වගේ පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 20 වගේ පාස් කරපු කෙනෙක්ට දවසකට එක පැකට් එක ගානේ අර මම කියපු විදිහට පානය කරන්න පුළුවන්. මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්නේ නැති. ඔයගොල්ලෝ කොලජන් ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලබා ගන්න ඇති. ඉතින් අපිට බාහිර ආලේපන වලින් පමණක් අපේ ශරීරය ලස්සනට තියාගන්න බෑ. හැමදාම අපි ඇතුළතින් ගන්න පෝෂණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම කලින්ම කිව්වා වගේ 80%ට වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයේ කොලජන් තියෙනවා නම් ඒක අපේ ශරීරයෙන් නැති වුනහම අපේ ශරීරය ගොඩක් වයසට යනවා. එහෙම නැත්නම් රින්කල්ස් එනවා. අපේ රැලි වැටෙලා අපේ සම ඉලාස්ටිසිටි නැති වෙලා සම ඩ්‍රයි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් නැතුව අපේ ශරීරයේ ගොඩාක් තරුණව තියාගන්න අපේ නේල්ස් අපේ හෙයා එක අපේ ස්කින් එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේකෙන් සුදු වීමක් නෙවෙයි සිදු වෙන්නේ. ගොඩක් හිතනවානේ මේ මොකක් හරි බියපුවාම සුදු වෙනවා කියලා ගොඩක් අය හිතෙන. එහෙම දෙයක් නෙවෙයි. අපේ ශරීරයේ ලස්සනට තරුණ බව රැක ගන්න නම් අපේ ස්කින් එකේ තියෙන ඩ්‍රයිනස් එක අඩු වෙන්න ඕන. ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ රැලි වැටෙන්න පටන් ගන්නවා අපේ ස්කින් එක. එහෙනම් අපේ ස්කින් එක හොඳ මොයිස්චර් ගතියක් තියෙන්න ඕන, හොඳ කොණ්ඩයක් නිරෝගිමත් තියෙන්න ඕන, හොඳ නේල්ස් තියෙන්න ඕන. මෙන්න මේ දේවල් තමයි මේ කොලජන් වලින් ලැබෙන්නේ. ඉතින් ඔයගලන්ට ලංකාවෙන් මේ ග්ලෝකොලජන් එක මිලදී අරගෙන ඔයගලන්ට පුළුවන් මාසයක් වගේ කාලෙකදී ඔයගලන්ටම වෙනස වැටහෙයි. හොඳයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් next week එකෙත් හම්බ වෙමු. ඉතින් තාමත් මගේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම තමයි define beauty with halith එක Instagram site වල එකතු වෙන්න කියලාත් ඔයගලන්ට invite කරනවා. So thanks for watching everyone. Bye.